මන්නම් කියන්නේ අපේ අය කරපු දේ හරි හලෝ. ඇයි ඔක්කොම කරේ ආදරේ වෙනුවෙන්නේ? ඔයාට තමයි මං වෙනුවෙන් එහෙම දෙයක් හරි කළා අපේ ගෙදර අයගෙන් කැමැත්ත අරගන්න බෑ. දැන් මිල අඩු කළා. වැඩි වෙන ජීවන වියදමට සරිලන සූර්යකිරි දැන් සහනදායි මිලකට. පෙප්පෝ. දැන් තරුණන්ගේ දකින්න තියෙන අමාරුව. එහෙම තමයි හලෝ. අපිට ගණන් උස්සන තරමටම අපිත් ගණන් උස්සනවා. ඇක්චුවලි දැන් ඔය ගණන් උස්සන්නේ කොහෙටද? අනේ මේ තාම හරියට ගණන්වත් පාස් කරගන්න බැරි වෙච්ච එක. දැන් මෙතනට ළමග රකගෙන ඉන්නේ මොනව කරන්නද? ආ. මම බලාගෙන ඉන්නේ මගේ ගෑල්ලා මෑනක. හා. කවුද ගෑල්ලා මේ? ඇක්චුවලි මටවත් හිතාගන්න බැරි කවුද මගේ ගෑල්ලා මෑ කියලා. මෝඩයා. හැම තිස්සෙම මාව අවුස්සන්නමයි බලන්නේ. ඒකනේ මේ හලෝ. මටත් හරි පාළුයි. බලනවාකෝ. සි. කල්පේ ගියත් හරි මං නිකන් අනාථ සාගරේ වගේ. මට වෙලා තියෙන්නේ තේ ටිකම තමයි හලෝ. වෙනදට අයියා හිටියානම් මොකක් හරි බොරුවක් කියලා ගෙදරින් පැන ගන්න හරි තිබ්බා. දැන් ඒකත් නැහනේ. ඔයාව දකින්නේ තාව හඳ දකින්න වගේ හලෝ. කල්පයා කොළඹ ගියේ හින්දා ඇක්චුවලි බට් කියලා උට සමාධිරංගේ බලා ගන්න හරි පුළුවන්. ඔයාට කියන්නේ ඉතින් මූ ඔක්කොම දමල ගහලා කොළඹ ගියේ ඒකනේ. ඒක ඉතින් ප්‍රසිද්ධ රහසක්නේ. හැබැයි සේරටම වඩා මට නම් දුක බට් අයියේ මලිතිය අක්කලයි අපිත් එක්ක තිබ්බ නෑකම් නැති වෙච්ච එකට. අප්පේ අප්පෝ. එතකොට මේ දැන් ඒගොල්ලෝ වලත් කතා බහක් නැද්ද? මොන කතා බහක්ද හලෝ? නැන්දා මේ මූණට මූණ හම්බුණත් යන්නේ ගස්සගෙන. ඒ වුණාට මලිති නංගියා එහෙම නැහෙනි. අපෝ නැහැ. මලිති අක්කනම් ඉතින් කිසිම වෙනසක් නැතුව ඉන්නවා. හැබැයි බලන් ඉන්න බෑ. බලාගත්තු ගමන් අඬාගත්තු ගමන්ම ඉන්නේ. ආ ආ ආ. ඇක්චුවලි බට් කියලා දැන් මේ පැත්තේ මේ මගුල් කපුගම් කරන කට්ටිය කැරගෙන වැඩි හොඳේ. අර මේ කවුද? මාස්ටර් පේෂලයා එහෙම. නන්දට ඕනේ දැන් අපේ අයියට වඩා හොඳ තැනකින් මලිති අක්කට කටියොත්තක් කරලා දෙන්න. අපේ අප්පෝ මේ අර මාස්ටරයා කොයි වෙලෙත් ඒ ගේ ඇස්සෙමයි හොඳේ. අප්පෝ මට නම් පේන්න බෑ ඔය හින්දිකාරයව. හැබැයි මං නම් හිතන්නේ හලෝ මලිති අක්ක කවදාවත් පිටින් එන මනමාලෙට කැමති වෙයි කියලා. ඒ වුණත් කල්පයාගේ හිත නම් තියෙන සමාධි නංගියා ළඟ. ඇක්චුවලි බට් මේ අර මාස්ටර්යා මගිනුත් විස්තර ඇහුවා. ඇක්චුවලි ඉතින් මං අතිනුත් දාලා කිව්වා අපේ කල්පයා ඉන්නේ ඉහළ තැනක කියලා. ඇයි හලෝ? අපි මොකටද කාටවත් සෙකන්ඩ් වෙන්නේ? මං නම් කියන්නේ අපේ අය කරපු දේ හරි හලෝ. ඇයි ඔක්කොම කරේ ආදරේ වෙනුවෙන්නේ? ඔයාට තමයි මං වෙනුවෙන් එහෙම දෙයක් හරි කළා අපේ ගෙදර අයගෙන් කැමැත්ත අරගන්න බෑ. ලොකෝ මේ තරීම කියන්නේ මම මම තමයි නැතු ඉතින් මමද නෑ අපච්චි. ඒ හොඳ බලපන් මන්දිය ඒවරයි